දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා ජාතික තෞහීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා කරමින් මුස්ලිම් අයිතීන් සුරකීමේ සංවිධානයේ සභාපති මොහමඩ් මිෆ්ලාන් නම් මුස්ලිම් මෞලවීවරයෙක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. කෙසේ වෙතත් රවුෆ් හකීම් මහතාට විරුද්ධව පැමිණිලි කිරීමෙන් අනතුරුව තමට යම් තර්ජන එල්ල වූ බවට පවසමින් එම මෞලවීවරයා පසුගිය 12 වනදා විදේශගත වී තිබූ අතර ඔහු අද පෙරවරුවේ යලිමේ රටට පැමිණියා. කම්ප්ලේන් එක දාලා පැකින් විතර මගේ ගෙදරට ආව රේඩ් කරන්න හකීම්ගේ කණුව කාගෙන පොලිසිය. ඉන් අනතුරුව මට දිගින් දිගටම තර්ජන එල්ල වුලා තිබ්බා. මට විරුද්ධව බොරු තොරතුරු දීලා මගේ වාහනේ ආයුධ තියෙනවා, අරව තියෙනවා, මේව තියෙනවා කියලා කොහොමරි මාව එතුළට දාන්න බැලුවා. ඒ තර්ජන උඩ මම නොවැම්බර් 12 වෙනිදා රටෙන් පිටතට ගියා. එසේලම් අරගෙන යුරෝපා රටවලට යන්න නෙමෙයි උතුම් භූමි මක්කමට මං ගියේ. ගිහිල්ලා මගේ ප්‍රාර්ථනා දෙකයි වුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පිටිපස්සෙ ඉන්න දේශපාලකයෝ මේකේ පරාද වෙන්න ඕනේ කියලා. දැන් ඔබතුමා ගිහිල්ලා පැමිණිලි කරන පොලිසිය. ඔව්. එතකොට ඒ ගැන සොයා බැලුවද? අද වෙනකන් දවස් 35ක් වෙනවා. අද වෙනකන් රවුෆ් හකීම්ගෙන් කිසිම කට උත්තරයක් ගත්තේ නැහැ. මම පොලිස් නිලධාරියෙන් ඉල්ලන්නේ ඔබතුමාලට පඩි දෙන්නේ සිරිකොතෙන් නෙමෙයි රජයෙන් දෙන්නේ. ඒකෙන් දා වහාම රවුෆ් හකීම් මාත්‍යාට එමෙතුමා කට උත්තරයක් ගන්න ඕනේ එන්න කියලා අහන්නේ නැතුව රෑ 12ට ගිහිල්ලා උස්සන් ඇවිල්ලා කළු කාමරයකට දාලා අවුරුද්දක් ඩියෝ ගාලා තියාගෙන ප්‍රශ්න කරොත් සහරාන්ගේ පිටිපස්සේ කවුද හිටපු ඊටේ කියලා අනිවාර්යෙන් එළියට එයි. ඇයි ඔබතුමා රටෙන් පිටව ගියේ? ඔව් මම ඇත්තටම අද සජිත් ප්‍රේමදාස මහතා දිනලා තිබ්බොත් මම අද රටට එන්නේ අවුරුදු 5කට පස්සේ තමයි එන්න වෙලා ඇති. මගේ ගෙදර කට්ටියත් මම වෙන තැනකට දාලා තමයි 12 වෙනිදා රටෙන් පිටතර ගියේ. ඒ කිව්වොත් ඒ තරමට මට රවුෆ් හකීම්ගේ පාර්ශවය පැත්තෙන් තර්ජන ඇවිල්ලා තිබ්බා. සහරානුත් එක්ක හිටපු කට්ටිය ඔක්කොම එතුලේ ඉන්නේ. සහරාන්ගේ ගෝලේ ඔක්කොම එතුලේ. සහරාන්ගේ මුදලාලිගත් මුදලාලිලා ඔක්කොම තාම එළියේ ඉන්නේ. ඒකෙන්ද සහරාන්ගේ මුදලාලි කවුද කියන හොයාගන්න කියලා තමයි මම රජයෙන් ඉල්ලන්නේ. Maxis number 1 tire in Sri Lanka.